ස්වර්ගයේහි වැඩවසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරනු අය මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී අපි ඔබේ නාමයෙන් දිවස් රැකී නොකිව්වෙමුද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළෙමුද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකළෙමුදැයි මට කියනු ඇත. එවිට මම කිසි කලක ඔබ නොහැඳින්ෙන්නෙමි. දුදෙනෙනි මා විදින් නහක්ව යන්නේ ඔවුන්ට කියන්නෙමි. එහෙන් යමෙක් මාගේ වචන අසා ඒවා පිළිපදියේද ඔහු පර්වතය මත තමාගේ ගේ තනාගත් නැනවතෙකුට සමානය. වැසි වැස ජලය ගලා සුළඟ හමා ඒ ගෙට ගැසීය. ඒ පර්වතය මත පිහිටි බැවින් බිඳනු වැටිනි. තවද යමෙක් මාගේ මේ වචන අසා ඒවා නොපිළිපදීද ඔහු වැලි මත ගේ තනාගත් අනුවන මනුෂ්‍යයෙකුට සමානය. වැසි වැස ජලය ගලා සුළඟ හමා ඒ ගෙට ගැසීය. එය බිඳ වැටිනි. එහි වැටීමද භයංකර විය. ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි සමූහයෝ උන්වහන්සේගේ අනුශාසනා ගැන විශ්මිත වූහ. මන්ද උන්වහන්සේ ඔවුන්ගේ විනය දරයන් මෙන් නොව ආධිපත්‍ය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.